ඒ සතිය අපි නාමපද කියන මාතෘකාව යටතේ දැන් ඔයාලා දන්නවා ස්ථාන නාමපද ද්‍රව්‍ය නාමපද දේවල් නේද ඊට පස්සේ පුද්ගල නාමපද ස්ථාන ඔ නාමපද වර්ග හතරක් දැන් ඔයාලා මම පෙන්නුවා මතක ඇති ඔයාලට නේද එතකොට දැන් නාමපද වර්ග හතර දන්නවා කිසි ගැටලුවක් නැහැ අපි යන්නේ මේ පුතේ ඊළඟට නාමපද වලම ඊළඟ පොත ඒ කියන්නේ මේකත් නාමපදම තමයි හැබැයි මේක අපි දැන් වර්ග කරන්නේ වෙන විදියකට නේද අපි මේක දැන් ගොඩවල් දෙකකට වෙන් කරනවා දැන් අපි ඉතින් ගොඩවල් හතරකට වෙන් කරා නේද දිනේ නාමයෙන් වෙන් කරන්නේ ගොඩවල් දෙකකට ඒ තමයි ගොඩවල් දෙක මම ඔයාලට කියන්නම් ආගෙනින් පුතා ඒ නාම පදම අපි ගොඩවල් දෙකකට වෙන් කරනවා ඒ තමයි පන තිබෙන නාම පද සහ පන නැති නාම පද පන තිබෙන ඒවා පන නැති ඒවා තේරුණාද පන තිබෙන ඒවා නම් දුවනවා දඟලනවා පනිනවා ඒ හැමදේම කරන්න පුළුවන් කට්ටිය නේ ඇවිදින්න ජීවත් වෙන කට්ටිය පණ නැති දේවල් කියන්නේ ඒකේ අනිත් පැත්ත නේද එයාට ජීවත් වෙන්න බෑ තිබූ තැනම තියෙනවා මේ වටපිට බැලුවොත් ඕන තරම්ම අපිට බලා ගන්න පුළුවන් පණ නැති ඒවා නේද හරි එහෙනම් මම මුලින්ම අහන්නම් මේ පණ තිබෙන නාම පද වලට අපි මොනවද ගන්න පුළුවන් හරි දැන් ඔයාලා ඔය කියපු ඒවා ඇතුලේ හැමෝටම ඇහෙන්නේ නැති දැන් නේද සත්තු ගැනත් කියුණා මිනිස්සු ගැනත් කියුණා එහෙනම් සත්ව නාමයි පුද්ගල නාමයි කියන දෙක අපට ගන්න පුළුවන් ප්‍රාණවාචි ප්‍රාණවාචි කියන්නේ පුතේ පණ තිබෙන ප්‍රාණවාචි නාම පද වලට වර්ග කරන්න පුළුවන් නේද සත්තු සහ පුද්ගලයෝ ළමයා ගුරුවරයා විදුහල්පතිතුමා වෛද්‍යවරයා පෙදරේරුවානේ ඒ විදිහට ඊට පස්සේ සත්තු ඕනම කෙනෙක් ගන්න පුළුවන් පැහැදිලිද අන්න පණ තියෙන කොට හරි මට දැන් කියන්න අප්‍රාණවාචි ප්‍රාණවාචි කියන්නේ පණ තිබෙන අප්‍රාණවාචි අප්‍රාණ ඔව් පුස්තකාලේ නිවස ගෙවත් මුළු තැන්ගේ හම්හල සරුගලේ සුබ පැතුම් පත ගංග බෝට්ටුව විහා බැලුවහම මට කියන්න පුළුවන් ඔයාලා කියපු දේවල් අප්‍රාණ වාචී ඒවා දේවල් තිබුණ ද්‍රව්‍ය නේද ද්‍රව්‍ය වගේම පුතේ ස්ථානත් අපට ගන්න පුළුවන් පස් නැවතුම් පොලට පණ තියනවද නැහැනේ පාසලට පණ තියනවද නැහැනේ නේද පාසල බස් නැවතුම් පොල පිට්ටනිය නේද ඒවත් අපට ගන්න පුළුවන් ස්ථානත් ගන්න පුළුවන් ද්‍රව්‍යත් ගන්න පුළුවන් ඒ කියන්නේ දේවල් ගන්නත් පුළුවන් හොඳයි දැන් එහෙනම් ඔන්න වර්ග දෙක අපි දැන් වර්ග කරලා තියෙන්නේ පණ තිබෙන ප්‍රාණවාචි මොකද පණ තිබෙන වලට කියන්නේ ප්‍රාණවාචි ප්‍රාණවාචි නාම පද පණ නැති නාම පද මොනවද අප්‍රාණවාචි අප්‍රාණවාචි නාම පද අප්‍රාණවාචි නාම පද හොඳයි එහෙනම් අපි දැන් එකට වගුවක් ඇඳලා ලියමු නේද හරි අපි මාතෘකා මුලින්ම ලියාගනිමු තරුවක් දාලා ලස්සනට පාට පැන්සලකින් ඔන පොතේ සිංහලද
ඕපතේ සිංහල පොතේ අද අසල් ලිවීම අපි ලියන්නේ නැහැ හොඳේ. දහයක් කවුල් දහයක් දික් වෙන්න ඕන සර් කියන්නේ ද මදිනි පිටුවේ ආ ඊළඟ පිටුවටත් තියන්න සර් අප්‍රාණ වාචික එකේ පැන්සලද තියෙන එක ඔ ඔ පැන්සල
අදයි ඉක්මනට ලියුවොත් සින්දුවක් පෙන්නනවා. අපුටි යටින්ම ඔයාලා දැන් ඔව් අපි හිතමු දැන් මේක ලියලා මේ වගුව යටම දැන් වගුව මෙතන ඉවරයි කියලා නේද ඔයාලා 10ක් වෙනකන් ලියනවා ලියලා ගිහුවට පස්සේ ඉවරයි ඊට පස්සේ මෙන්න මෙතන මේ තීරුවේ තව කොටක් දික් කරගන්න මෙතන ප්‍රාණවාචි එක පින්තූරයක් අඳින්න මෙතන අප්‍රාණවාචි එක පින්තූරයක් අඳින්න පැන්සල හරි රෝහල හරි මොකක් හරි වල තෝරගෙන එකක් අඳින්න ඕනේ යටම නේද ඒ තීරුවේ යටම පැහැදිලිද ඒකට චූට් අපි ඉඳ තියාගන්න රූල් 3ක් 4ක් ඉඳ තියාගන්න පොඩි පින්තූරයක් අඳින්න ඒක වඩා ලොකුයි වඳින්න එපා ඇඳලා පාට කරන්න හරි ඇඳලා පාට ඒක දැන් කරන්න යන්න එපා. අපි ඒක ගෙදර වැඩක් විදියට කරමු. මතක තියාගන්න ඒක පින්තූර අඳින්න ඔයාලා. හොඳයි. හරිද? එහෙනම් මම දැන් මේ පෙන්නන සින්දුවේ ප්‍රාණවාචි දේවල් සහ අප්‍රාණවාචි දේවල් අඳුන ගන්න. සේ පෙන්නන්නද පොත? ඔව් පොත පස්සේ පෙන්නමු. මම දැන් සින්දුවක් පෙන්නනවා. මේ සින්දුවේ ප්‍රාණවාචි දේවල් සහ අප්‍රාණවාචි දේවල්. ඔයාලා අඳුන ගන්න ඕන. ඒ සින්දුව තියෙන දේවල් අපි ටිකක් ලියන්නද? ලියන්න එපා. අඳුර ගත්තා නම් ඇති. අතන 10 පුරවලා නැත්තම් ලිව්වට කමක් නැහැ. හොඳද? නැස. හරි. 10ක් එතන ලියරණ තියෙන ඊට වඩා ඕනේ නැහැ. හරි. එහෙනම් අපි බලමු සින්දුව. කියන්නත් පුළුවන්. හැබැයි මයික් මියුට් කරගෙන. නැස. පුංචි බල්ලාලේ මොකද්ද ඔය දඟ වැඩේ පුංචි බල්ලාලේ මොකද්ද ඔය දඟ වැඩේ ප්‍රාණවාචී දේවල් මොනවද? ඒ ගීතේ තිබුණු හොඳයි. දැන් ඔයාලට ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී දේවල්
නාම පද අඳුන ගන්න පුළුවන් නේද නාම පද අඳුන ගන්න පුළුවන් right අපිට ඊළඟට අපි කරන්නේ ඒ පුතේ නාම පදම තමයි හැබැයි දැන් ඔයා නාම පද දන්නවා පුද්ගල නාම පද සත්ව නාම පද ද්‍රව්‍ය නාම පද ස්ථාන නාම පද නේද ඒවනේ නාම පද කියන්නේ ඒ නාම පද අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට පණ තිබෙන ඒවා පණ නැති ඒවා නේද අප්‍රාණ වාචි ප්‍රාණ වාචි ඒ වගේ පුතේ අපිට ඒ ඔය අර නාම පද වර්ග හතර එකට ගත්තට පස්සේ අපිට ඒව බෙදා දන් මේ දක්වන්න පුළුවන් ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග කියලා ස්ත්‍රී ලිංග ඒ කියන්නේ ගැහණු හඳුන්වන පද ගැහණු නැත්නම් ස්ත්‍රීන් හඳුන්වන නාම පද වලට අපි කියනවා ස්ත්‍රී ලිංග නාම පද කියලා. පුරුෂ නැත්නම් පිරිමි අය හඳුන්වන නාම පද වර්ග වලට අපි කියනවා පුරුෂ ලිංග නාම පද කියලා. ඉතින් මේක ඔයාලා එක වසරෙදිත් ඉගෙනගෙන තියෙනවා දෙක වසරෙදිත් ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා මෙතන ලේසි නේද? හරි මම දැන් මේ එක වසරෙදී දෙක වසරෙදී ඉගෙන ගනිපු ඒ චුට්ටක් මතක් කරන්නම්කො. මම කියනවා පුරුෂ ලිංග නාම පදේ ඔයාලා කියන්නේ ස්ත්‍රී ලිංග නාම පදේ හොනේ හරි මෙන්න කුරුල්ලා කිරිලි කිරිලි කුකුලා කුකුලා කිකිලි කිරි තාත්තා තාත්තා අම්මා අම්මා කුකුලා කුකුලා දුවා ඊයා ආදී ඉරවා ඉරවි 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 ගුරුතුමා ගුරුවරිය ගුරුතුමා වෛද්‍යවරයා වෛද්‍යවරිය වෛද්‍යවරිය එහෙනම් ඔන්න එක වසරේම දෙක වසරේම අපි මාතෘකාව ලියමු ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග හොඳයි අපි එක වසරේ වේ දෙක වසරේ වේ පුළුවන්ද කියලා බලන්න මම හතරක් දෙන්නම්කො නේද බලමු ඔයාලා ලියනවද කියලා මාතෘකාව මේ මාතෘකාවනේ පැත්තක් නැහැ මේක ලියන්නේ කොටුවක් ඇතුලේ මේක මතකද කියලා බලන්න ඔයාලා ලියන්න ඕනේ ස්ත්‍රී ලිංග පදේ
අසාර කරලා ඉවරයිලු. තේරු තරඳු කරලා ඉවරයි. අසාර කියන්න බලන්න. අසාර සක්විලිද අසාරද? කුකුලා කිකිලි පුතා දුව ගුරුතුමා ගුරුතුමිය ගිරවා ගිරවි. හොඳයි තව කවුද කරලා ඉවර? තරිඳු. කුකුලා කිකිලි පුතා දුව ගුරුතුමා ගුරුතුමි ගිරවා ගිරවි. කුකුලා කිකිලි පුතා දුව ගුරුතුමා ගුරුතුමිය ගිරවා ගිරවි. හොඳයි නාවු කුකුලා කිකිලි පුතා දුව ගුරුතුමා ගුරුතුමි ගිරවා ගිරවි. හරි. ආ අනිත් අසාරත් කියන්න එහෙනම්. කුකුලා කිකිලි පුතා දුව ගුරුතුමා ගුරුතුමි ගිරවා ගිරවි. හොඳයි හොඳයි. හරි අනිත් අයටත් අපි අවස්ථාව දෙමු. ඊළඟ වතාවේ අවස්ථාව දෙන්නම් හොඳේ. දැන් ඉතින් මේ දෙක වසර එකක්නේ නේද? මේක ලේසි. හරි මම දැන් දෙන්නට ඔයාලට ඡේදයක්. හරි හරි චුට්ටක් ඉමු අපි. ඡේදයක් පෙන්නනවා. මෙන්න අහගන්නකො ඡේදය. මුලින්ම සවන් දෙන්න හොඳේ. ඒ කියන්නේ අහගන්න, හොඳට අහගන්න, මයික් මියුට් කරගෙන අහගන්නකෝ. මම ඉගෙනුම ලබන්නේ මධ්‍යම බණ්ඩාර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ. අප විදුහලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවය සඳහා මමද සහභාගී වෙමි. නියමිත දින උදෑසන මා පාසලට යන විට චාරිකාව යාම සඳහා සිසුහු පාසලට පැමිණ සිටිය. අපගේ විදුහල්පතිතුමාද ප්‍රාථමිකාංශයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මහත්ම මහත්මීහු කිහිප දෙනෙක්ද චාරිකාවට සහභාගී වූහ. විවා ආහාරයෙන් පසු කෞතුකාගාරය නැරඹූ අපි සතුන් වත්ත බැලීමට ගියෙමු. සතුන් වත්තට ඇතුළු වීමේ දොරටුවෙන් ශිෂ්‍යයා හා ශිෂ්‍යාව බැගින් ඇතුළු කරන ලද්දේ එහි සේවය කරන නිලධාරී මහතෙකු විසින්. අප සතුන් වත්ත නැරඹීම ආරම්භ කළේ මින් මැදුරෙන්. ඉන් පසු විවිධ සතුන් නරඹමින් ඉදිරියට ගිය අපි වන සතුන් සිටින ස්ථාන කරා ගියෙමු. එක ස්ථානයක මුවා අසලින් මුව දෙන හා මුව පැටවුන් දෙදෙනෙකු සිටිනු අපි දුටුවෙමු. සිංහයා සිටි ස්ථානය අසලට යන විට බිය ඇති වුවත් තිබූ බිය පහව ගියේ ගුරු මහත්ම මහත්මීන්ද අප අසලින් සිටි බැවින් එම ස්ථානයේ සිංහ දේනුව ද ඔබම ඔබ ඇවිදිමින් සිටිනු දැකගත හැකියි. කෙටි විවේකයක් ලැබි. එම විවේකයේදී මගේ මිතුරා සහ මිතුරිය සමග මමද ආපන ශාලාව දෙසට පියමන් කළෙමි. රයිට්. දැන් ඔන්න ඔයාලට පියවීමට අවස්ථාව දෙනවා. හොඳද? හරි. දැන් ඔයාලා කියවන්නකෝ. සර් අපි කියන්නවා. මේ තියෙන්නේ තව ටිකක් ලොකු කරමු අපිනේ. දැන් පේනවනේ ප්‍රාථමික අංශයේ.
මහාවිද්‍යාලයේ ප්‍රදංශයේ අප විදුහල් වාර්ෂික අධ්‍යාපන මමද ඒවීමට අවශ්‍යතාව සඳහා මම මිනිස් පැමිණිය අපගේ පතිදේ අංශකේ විදුහල්පති සිංහයා සිටින ස්ථානයේ අසල යන විල බිය ඇති වූ ඌවත් තිබූ බිය පහම ගියේ හොඳයි හරි දැන් ඔන්න ඔයාලා එක කියවල ඉවරයි නේද ඒක මම ඔයාලට WhatsApp එකට දානවා මේ ඡේදය ඔයාලා පොතේ ලියා ගන්න ඕන නැත්නම් print කරලා අලව ගන්න හොඳද දැන් ඔබ කියවනකොට පුතේ ස්ත්‍රීලිංග පද සහ පුරුෂලිංග පද නේද ඔයාලට හමු වෙන්නේ නැති හමු වුණාද මිතුරා මිතුරිය තිබුණා ඔන්න දැන් ඉතින් අපිට ලියන්න පුළුවන් අර වගේ වාගුවක නේද අපි දැන් වාගුව ඇඳ ගන්නවා කොහොමද එක පැත්තක තියෙන්නේ පුරුෂ ලිංග පද අනිත් පැත්තේ ස්ත්‍රී ලිංග නාම පද හොඳයි මෙන්න වාගුව ඡේදය ලියන්න ඉඩ තියන්න එපා හොඳද ස්ත්‍රීලිංග නාම පද පුරුෂලිංග නාම පද කියක් රූලරින් නෝන්ද
රූල් අරින්න ඕනේ නැහැ. ආ මෙතනද? මෙතන ඉතින් පහයිනේ තිබුණේ පහක් තිබුණා නැති. විදුහල්පති තුමිය. ඉස්සෙලින් එක නේද? ඒකේ පුරුෂ ලිංගික විදුහල්පති තුමා. ආයිමත් තිබුණා ශිෂ්‍යාව ශිෂ්‍යයා ආයිමත් ඔයාලට මතක ඇති තිබුණා මුව දෙන සිංහයා සිංහ දේනුව මුව ආයි මතිබ සිංහ දේනුව සිංහ දේනුව සිංහ දේනුව ඉස්සේ පුරුෂ ලිංග පදයේ සිංහයා මිතුරිය මිතුරා Mituriya Mitura Liyana gaman kiyawan Sikyave Muhal Pati Ya Cisya, ya, mua, singa dinuwe. Singhaya, Mituriya, Mituriya, Mitura, Sing, Mi, Du, Ha. සේරා සාරා කළේ ඉවරයි. අසාරා හොඳට පුරුදු වෙන්න කියවන්න දෙපැත්ත. Sir, tarin ut iwarai. Hai, hemoma hondata purudu wenna kiyawan. Hondada?